අපේ රට ගමන් කරන ආකාරයේ දිහා අපි විමසිලිමත් බලාගෙන හිටියා. මේ රට දවසින් දවසම ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙනවා. ඒ වගේම අධිකරණය දවසින් දවසම හැලුවට පත් වෙනවා. ඒ වගේම සාධාරණය යුක්තිය නීතිය දවසින් දවසම ජනතාවගෙන් ඈත් වෙනවා. මේ අවාසනාවන් තත්වයෙන් මිරට ගලවා ගැනීම යුගයේ කාර්යභාරයක්. ඒ කාර්යභාරය ඉෂ්ට කර ගැනීමේදී අපි අදහස් කළා සාධාරණත්වය සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාරයේ නම් අපි වැඩපිළිවෙලක් ආරම්භ කළා. මේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය ආණ්ඩුවක් පෙරලන්නවත් ඒ වෙනුවට අලුත් ආණ්ඩුවක් පත් කරගන්නවත් යන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. සියලු දෙනාටම සාධාරණේ නම් වූ වේදිකාවට එන්න සාධාරණේට ආගමක් නැහැ. සාධාරණේට ජාතියක් නැහැ. සාධාරණේට පක්ෂයක් නැහැ. සාධාරණේ වෙනුවෙන් එක වේදිකාවකට එන්න. යුක්තිය වෙනුවෙන් එක වේදිකාවකට එන්න. ඒ වගේම රටේ නීතිය සෑමතම එකසේ ක්‍රියාත්මක කරන සාධාරණ නීතියක් වෙනුවෙන් එක වේදිකාවකට එන්න. ඒ එකම වේදිකාවක් තුල ඉඳගෙන අපි රටට අඬගාලා කියන්නේ අපට සාධාරණ සමාජයක් ඕන. අපට සාධාරණ නීතියක් ඕන. අපට සාධාරණ යුක්තියක් ඕන. අන්න ඒ සඳහා තමයි අපි මේ අද එළියට බැස්සේ. බලාපොරොත්තු වෙන මේ ගමන මුළුමහත් ජනතාව අතරටම ගෙනියන්න. අපිට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ඕන. අපිට නිදහසේ ජීවත් වෙන්න ඕන. අපට ප්‍රජාතන්ත්‍රවාදය ඕන. අනේ ඒ සඳහා තමයි මේ ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ. විධායක ජනාධිපති ක්‍රමය තුළින් ඇති කරලා තියෙන පාර්ලිමේන්තුව නිෂ්ක්‍රිය කරලා අධිකරණය නිෂ්ක්‍රිය කරලා සෑම තැනකම පිළිකාවක්සේ දේශපාලන දේශපාලිකරණය වෙලා හැම ආයතනයක්ම හැම තැනක්ම මේ නිසා මේ ඇති වෙලා තියෙන විනාශයෙන් අපිට ගොඩ එන්නට සියලු පක්ෂවල සියලු ජාතිවල සියලු ආගම්වල අපි සියල්ලෝම එකතු වෙලා සාධාරණයේ වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් නීතිය වෙනුවෙන් ක්‍රියා කරන්නට අපි කටයුතු කරමු. මේක රජයට විරුද්ධව යන ව්‍යාපාරයක් නෙවෙයි, යහ පාලනයක් අපට ඕනෙච්චරයි. කාන්තා හිංසනය, ළමා අපචාර, මේ දේවල් පහුගිය කාලේ ගොඩාක් කතා වුණා ලංකාවේ. ඉතාමත් කනගාටුදායක කාලයක් ඇවිල්ලා තියෙන්නේ, විශේෂයෙන් කාන්තාවන් සහ ළමයින්ට. අවුරුදු 30ක යුද්ධේ වරුණයින් පස්සේ අපි හිටියේ රට ඉගෙනගත් ගොඩාක් ළමයි ආව ලංකාවට. හරි දැන් හොඳ කාලයක් ලංකාවට උදා වෙලා තිනවා, දැන් අපිට හොඳට නිදහසේ ඉන්න පුළුවන් කියලා. ඒත් දවසින් දවස මේ ඇතිවන අපරාධත් එක්ක අර යුද්ධ තිබ්බ කාලටත් වඩා අද මිනිමරුමක් කියලා කියන්නේ හරි සුළු දෙයක් වෙලා. යුද්ධ තිබ්බ කාලේ ඔබට මතක ඇති බෝම්බයක් පිපිරෙනකොට අහවල් තැන බෝම්බයක් පිපිරලා කියලා අපි හරි සුළුෙන් කියන්නේ. ඒ වගේ දෙයක් වෙලා අද මිනිමරුම, ඒ වගේ දෙයක් වෙලා අද ළමා අපචාරය, ස්ත්‍රී දූෂණය අද ඒ වගේ දෙයක් බවට පත් වෙලා. හරි සුළු දෙයක් අහවල් තැන මෙහෙම ළමයි දෙන්නෙක් මරලා, ඒක හරි සුළුවට කියන්නේ.
මිනිස් ජීවිතයක් කියන දේ නැති කරන එක නිකන් හරියට මේ කඩේකට ගිහිල්ලා මේ බඩුවක් ගන්නවා වගේ හරි සුළු දෙයක් වෙලා. ඉතින් ඒ නිසා ඒ දේවල් සියලු දේම වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ රටේ පුංචි දේ පවා දේශපාලනීකරණය වෙච්ච නිසා. ඒ කිසිම අපරාධකරුවෙක්ට නිසි දඬුවම් ලැබෙන්නේ නැති මූලික හේතුව ඒක. මේ රටේ කොයි හරි උපන්දිනයක් වුණත් ප්‍රධාන තැන ඉඳගන්නේ කවුරුද? දේශපාලකණෙක්. ඒ ඒ දේවල් ඒ විදිහට වෙලා තියෙන්නේ මේ රටේම අපි හදාගත්ත මේ සංස්කෘතියත් එක්ක. ඒක තමයි ප්‍රධානම දේ. සියලුම දේ රටේ සියලුම දේ දේශපාලනීකරණය වෙලා. ඒකයි තමයි කනගාටුදායක තත්ත්වයක්.